කිලවෙලට ඒ කට්ටියගෙන් භාෂාවක් තියෙනවා. ඒ වගේම මෙයා දඩයම් කරන භයානක ග්‍රේට් වයිට් ෂාක්ව. කිලවෙලට තවත් නමක් තියෙනවා ඕක කියලා. මේ කට්ටිය හරිම විශාලයි. ආහාර දමේ උඩින් ඉන්න ඉතා ලොකු බුද්ධියක් තියෙන ඉතා විශ්මජනක සතෙක් තමයි කිලවෙල් කියන්නේ. ඉතින් ඔයාට කිලවෙල් ගැන වැඩි විස්තර දැනගන්න ඕන මාත් එක්ක මේ වීඩියෝ එක ඉවර වෙනකම් ඉන්න. Hi, welcome to Jiho Talks. ඉතින් මේ වගේ අලුත් වැදගත් දේවල් මිස් නොකර දැනගන්න ඕන නම් please මාව subscribe කරන්න. ඒ වගේම පළහැතින bell icon එකත් click කරන්න අමතක කරන්න එපා. කිලවෙල් කියලා මේ කට්ටියට නම් වැටලා තියෙන්නේ මේගොල්ලෝ තල් මස්සු දඩයම් කරන නිසා. මෙයාට අතීතයේ කියලා තියෙන වේල් කිලර් කියලා. ඉතින් ඒ වචනේ වැඩි ලස්සන භාවයක් නැති නිසා තමයි කිලර් වේල් කියලා මෙයාගේ නම වෙනස් කරලා තියෙන්නේ. මට නම් වේල් කිලර්ට වඩා කිලර් වේල් කියනකොට ටිකක් බයත් හිතෙනවා. නමුත් මෙයාගේ විද්‍යාත්මක නම තමයි ඔකිනස් ඕකා. මේ විද්‍යාත්මක නම ඇවිත් තියෙන මිතිකල් ඕකස්කෙන්. මේ මිතිකල් ඕකස් තමයි රෝමේ සාගරේ මරණයට අධිපති දෙවියා. ඔකිනස් ඕකා කියන එකේ තේරුම තමයි ඕකස් කියන දෙවියාට අයිති කියලා. මේ කට්ටියට කිලවෙල් කිව්වට මෙයා තල් මසෙක් නන් නෙමෙයි. මෙයා තමයි ඩොල්ෆින් පවුලේ විශාලම සමාජිකයා. මෙයා අඩි 30ක් වගේ දිගයි, ටොන් 6ක් වගේ බරයි. පිරිමි කිලවෙල් කෙනෙක් සාමාන්‍යයෙන් අවුරුදු 40ක් වගේ ජීවත් වෙනවා. ගැහැණු කිලවෙල් කෙනෙක් අවුරුදු 60ක් වගේ ජීවත් වෙනවා. මේගොල්ලෝ අවුරුදු 1000ක් වගේ ළමයෙක්ව කුසේ තියාගෙන ඉන්නවා. පැටියා බිහි වුණාට පස්සේ අම්මා හැම උපක්‍රමයක්ම වගේ ළමයාට කියලා දෙනවා. මේගොල්ලෝ රංචු වශයෙන් තමයි ඉන්නේ. මේ රංචුවට පොඩ් කියලා කියන්නේ. මේක පොඩ්ඩෙහික කිලවෙල්ලා 40ක් 60ක් වගේ ඉන්නවා. මේගොල්ලෝ සාගරේ මතු පිටට කිට්ටුවෙන් තමයි ජීවත් වෙන්නේ. මොකද හුස්ම ගන්න උඩට එන්න ඕන නිසා. මේගොල්ලෝ සාමාන්‍යයෙන් හිතලා හුස්ම ගන්න ඕනේ. මේගොල්ලෝ නිදිය ගන්නෑ. ඉතින් මේගොල්ලන්ගේ මුලින් භාගයක් නිින්දට දානවා, ඉතුරු භාගය හැරවල තියලා. ඉතින් මේ දේ මාරුවෙන් මාරුවට කරලා තමයි මේගොල්ලෝ ජීවත් වෙන්නේ. මේ කිලර් වේල්ලට සුවඳ දැනෙන්නේ නැහැ. නමුත් මෙයාගේ ඇස් පෙනීම ඉතාම තියුණුයි. ඒ වගේම මේගොල්ලන්ට හොඳට කන් ඇහෙන වතුර ඇතුළේදී. මේ කට්ටියට කිලෝමීටර 16ක් වගේ ඈතින් ඉඳන් වුණත් හොඳට ඇහෙනවා. කිලර් වේල්ලා සෝන වගේ තරංග පාවිච්චි කරන වටා පිටාව අඳුන ගන්න, ඒ වගේම ගොදුරු හොයාගන්න වගේ වැඩවලට. මේ හේතුව වෙන්නේ නැති ඕක කවදාවත් මිනිස්සුන්ව ඇටෑක් කළා නැත්තේ. මෝරු සීල්ලා කියලා වැරදිලා මිනිස්සුන් ඇටෑක් කරපු අවස්ථා තියෙනවා. නමුත් සාගරේ ජීවත් වෙන කිලවෙල්ල කවදාවත් මිනිස්සුන්ව නම් ඇටෑක් කළම නැහැ. මොකද කිලවෙල්ලගේ සෝනයි ඇස්වලිනුයි ඒගොල්ලන්ට දැනගන්න පුළුවන් අපි සීල් කෙනෙක් නෙමේ කියලා. කිලවෙල්ල ගොඩාක් බුද්ධිමත් නිසා ගොඩාක් උපක්‍රම පාවිච්චි කරනවා දඩයම් කරද්දී. එක එක සතාට වෙන වෙන උපක්‍රම මේගොල්ලෝ පාවිච්චි කරනවා. දඩයම් කරද්දී එකිනෙකා අතර මේ කට්ටිය කමියුනිකේට් කරනවා ප්ලෑන් එක හරියට කරන්න. ඒ වගේම එකිනෙකාට එක එක වැඩ තියෙනවා ප්ලෑන් එක අනුව කරන්න. මේගොල්ලෝ දඩයම් කරද්දී උපක්‍රම තමයි මේ කට්ටිය බෝලයක් වගේ මාළුම කොටු කරලා එයා බබල් යවලා බය කරලා ටැග් කරනවා. දෙවෙනි ක්‍රමේ තමයි නැට්ටෙන් ගහලා සිහි නැති කරලා මේ කට්ටිය ටැග් කරනවා. තුන්වෙනි ක්‍රමයේ තමයි වේගවත් මාළුන් රිලේ එකක් දුවනා වගේ කිලර් වේල්ල දෙන්නේ තුන් දෙනෙක් මාරුවෙන් මාරුවට පන්නලා මහන්සි කරලා ටැග් කරනවා. හතරවෙනි ක්‍රමයේ සාමාන්‍යයෙන් තල්මස්සුන්ට උඩට එන්න ඕනේ හුස්ම ගන්න. නමුත් මේ කට්ටිය කරන්නේ තල්මස්සු පැටවුන්ව ගිල්ලලා මාරුවෙන් මාරුවට අල්ලන් ඉඳලා මරණ එක. ඒ වගේම මේගොල්ලෝ මිනිස්සු එක්ක සහයෝගයෙන් මාළු අල්ලලා තියෙනවා. මේගොල්ලෝ තල්මස්සු කොටු කරලා වෙරළට එවනවා. ඉතින් මිනිස්සු ඒ කට්ටියව දඩයම් කළා තල්මස්සුන්ගේ පීගොදුයි දිවයි මුහුදට දානවා. මොකද කිලා වෙල්ලා ඒවට හරිම ආසයි. ඕගලන්ට විශ්වාස කරන්න පුළුවන්ද ග්‍රේට් වයිට් ෂාක්ව කිලා වේල් කෙනෙක් දඩයම් කරනවා කියලා? කිලා වෙල්ලා මේ දරුණු මෝරුන්ව දඩයම් කරන්න උපක්‍රම ගොඩාක් පාවිච්චි කරනවා. කිලා වෙල්ලා කොච්චර බුද්ධිමත්ද කියන්න අනික් සත්තුන්ව මේගොල්ලෝ හොඳට අධ්‍යයනය කරනවා. මෝරුන්ගේ උඩුබලි අතර වැටුණොත් ඒගොල්ලන්ට මූ වෙන්න බෑ. ඉතින් කිලර් වේල් ගිහින් මෙයාගේ යටිබඩට හොම්බෙන් අයිනවා උඩුබලි අතර වැටෙන්න. ඊට පස්සේ කිලර් වේල් මෝරුන්ගේ ලිව එක කනවා. ඉතින් ඔයගොල්ලෝ දන්නවද කිලර් වේල්ල අතර ගුරු මුෂ්ටිය නැහැ. දන්න හැම උපක්‍රමයක්ම පරම්පරාවෙන් පරම්පරාවට ගෙනියනවා. ඒ වගේම අලුත් පරම්පරාවල කට්ටිය අලුත් උපක්‍රමත් ඉගෙන ගන්නවා. රතු ඉන්දියානුවන් කිලර් වේල්ලව හැඳින්වුවේ මුහුදින්න ආරක්ෂකයෝ විදියට. ඉතින් ඔයගොල්ලෝ දන්නවද මෙයාව දැක්කහම හිතට බයක් ආවට මේ කට්ටිය මිනිසුන්ව මෝරුන්ගෙන් ආරක්ෂා කරලා තියෙනවා කියලා.
කිලවෙල කවදාවත් මිනිසුන්ව මුහුදෙනම් මරලා නැහැ. හැබැයි සත්වෝද්‍යානවල නම් මරලා තියෙනවා. කිලවෙල මිනිසුන්ව කන්නේ නැත්තේ මොකද මේ කට්ටිය ලොකු සමාජයක් වගේ කමියුනිකේට් කරනවා. ඉතින් විද්‍යාඥයෝ විශ්වාස කරනවා ඒගොල්ලෝ ගෲප් එකක් විදියට තමයි තීරණ ගන්න කියලා. සමහරක් විට අපි ඇටැක් කරන්නේ නැහැ කියලා ඒගොල්ලෝ තීරණය කරලා ඇති. එහෙම නැත්නම් අපේ මාස් රස වෙන්නේ නැතුවත් ඇති. කිලවෙල මෙච්චර දරුණු සතෙක් වුණාට මඳ වීමේ තර්ජනයට මුහුණ පාලා තියෙනවා. මේගොල්ලන්ට සාමාන්‍යයෙන් දවසකට කිලෝග්‍රෑම් 250ක් වගේ කන්න ඕනේ. ඉතින් මාළු වලන ඇත් එක මේගොල්ලන්ට තරඟයක් තියෙනවා ආහාර හොයාගන්න. ඒ වගේම සමහරක් රටවල මේ කට්ටියගේ මස් ආහාරයට ගන්න නිසා මේ කට්ටියව මරණවත් එක්ක. ඉතින් මං හිතන ඔයගොල්ලෝ මේ වීඩියෝ එක බලලා කිලවෙල් ගැන ගොඩාක් විස්තර දැනගන්න ඇති කියලා. ඉතින් ඔයගොල්ලන්ට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. ඉතින් ඔයගොල්ලෝ මාත් එක්ක මෙච්චර වෙලා හිටියට thank you. මේ වගේ තව අලුත් වීඩියෝ එකක් අරන් මං ආයෙ හම්බෙන්නම්. ඉතින් ඔයගොල්ලෝ තාම මාව subscribe කරලා නැත්නම් please මාව subscribe කරන්න. ඔයගොල්ලන්ට සුබ දවසක්.